කඳුල වැඩසටහන පිළිබඳව මේ රටේ බොහෝ දෙනෙක් දැන් දැනුවත් වෙලා ඉන්නවා. මෙම වැඩසටහන පිළිබඳව අපේ විශ්වවිද්‍යාලයට සැලසුම් කරන්නට මා කලින් ඇත්තටම යෝජනා කරගෙන හිටියා. එනිසා මට ඕන වුණා අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනාධ්‍යයන කාර්ය මණ්ඩලය ශිෂ්‍ය පොඩි හාමුදුරුවෝ මේ හැමදෙනාම දැනුවත් කරලමින් මේ කටයුතු සංවිධානය කරවන්න. විශේෂයෙන් මම මේ වැඩසටහන දකින්නේ අපේ නැති වෙලා ගියපු ජාතික උරුමය, අපේ නැති වෙලා ගිහිපු සංස්කෘතිය, අපේ නැති වෙලා ගිහිපු සාරධර්ම, අපේ නැති වෙලා ගිහිපු ගමයි පන්සලයි අතර තිබුණු ලැබදියාව බැඳීම මේවා නැවත ගොඩනගන්නට දරන ලොකු ව්‍යායාමයක් හැටියට. ලෝකේ ඇත්ත දකින්න ආගම බාධාවක් නෙවෙයි. චාල්ස් මැතිතුමත් මහාචාර්ය කාලෝ පොන්සේක මැතිතුමත් ප්‍රකාශ කරනවා 21 වෙනි සියවසට ලෝකයට බෞද්ධ දර්ශනය අත්‍යවශ්‍ය දර්ශනයක්. ඒ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ පුද්ගල චර්යාවන් අර්ථගන්වන, ඒ වගේම මිනිසාට කිසියම් දැක්මක් ඇතුව ජීවිතය මෙහෙවන්නට අවශ්‍ය කරන උපදේශන ගොඩක් මේකේ ඇතුලේ තියෙනවා. ඒක බෞද්ධ වෙන්න ඕනේ. ලෝකයේ සියලුම ආගමිකයන්ට සියලුම ජාතිකයන්ට මේ ජීවන දර්ශනය ක්‍රියාත්මක කරලීම තුලින් ජීවිතය ජය ගන්නට, ජීවිතය අර්ථවත් කර ගන්නට, ජීවිතය නිවැරදි කර ගන්නට, ඒ වගේම සාමකාමීව සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නට අවශ්‍ය කරන උපදේශන මේ ඇතුලේ තියෙනවාය. ඒ උපදේශන ක්‍රියාත්මක කිරීම තුලින් ලෝකය නිවැරදි පුද්ගලයන් බිහි කරන්නට හැකියාව තියෙනවා කියන කල්පනාව එතුමාලා දෙන්නම පිළිගත් සත්‍ය. ඔබතුමා යම් වෙහසක් දරනව නම් මේ රටේ නැති වුණ උරුමය නැවත ගොඩනගාලීම සඳහා ඒකට ලොකු ශක්තියක් එකතු කරන්නට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. එතුමා විශේෂයෙන්ම මේ අපි කියන මේ ගෝර හඬට වැඩිය ඔබ වහන්සේලා අපි හැමදෙනාගේම දෙසවන් පිනවමින් ලොකු පණිවිඩයක් අපිට ලබා දෙයි. ඒ පණිවිඩය අපිට ගමට ගිහිල්ලා ප්‍රායෝගික කරවන්නටයි අපි වෙර වීරිය දරන්නට ඕන. අපේ කම, අපේ ගම, අපේ සංස්කෘතිය, අපේ ජාතිය මේ සියල්ල සුරක්ෂිත කරගන්නට අපිට ලොකු කාර්යභාරයක් අපි වෙත පැවරිලා තියෙනවා. මේ රට රකින්නට මේ රටේ දේශපාලඥයන්ට බෑ. මේ රට එදත් රැක්කේ අපේ හාමුදුරුවරු, අද රකින්න පුළුවන් වෙන්නේත් අපේ හාමුදුරුවන්ට. ඒ නිසා අපේ හාමුදුරුවනේ බේද බින්න වෙන්න එපා. මේ රට අපි එකවන්ව එකට එකතු වෙලා ආරක්ෂා කරගනිමු, රැකගනිමු. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම අපි හදාගමු. ඒ සඳහා චාස් මැතිතුමා ලංකාවේ පන්සලක් පන්සලක් ගානේ ඇවිදිනවා. චාස් මැතිතුමා එක අපි කොතෙකුත් කතා කරලා සාකච්ඡා කරලා මේ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනට එතුමා ලොකු ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව, මොකද එතුමා ලංකාව පුරා මේ වැඩසටහන කරන්න එහෙමයි. ඒගේ මෙතුමන් ප්‍රධාන එතුමන් සමග පැමිණි සහෘද කණ්ඩායම ඇතුළු හැමදෙනාම පිළිගනිමින් විශේෂයෙන්ම මේ කටයුත්තේදී සහභාගීත්වයේ දක්වන හැමදෙනාටම ස්තුතිවන්ත වෙමින් අද දවසේ අපේ විශ්වවිද්‍යාලයට සපැමිණි මහාචාර්යතුමන් ප්‍රධාන අමුත්තන් කණ්ඩායම බොහොමත්ම ලෙංගතුභාවයෙන් පිළිගනිමින් මගේ කෙටි අනුශාසනාව සමාප්ත කරන හැමදිනාටම තෙරුවන් සරණයි. කඳුල වැඩසටහන ආරම්භ කරන්නට චාල්ස් මැතිදුන් දැන් වේදිකාවට එන්නට සූදානම්. ඊට පෙර මේ පුංචි කාලය කඳුල වැඩසටහනක් අපි රටට නිර්මාණය වෙන්නේ ඒ ගමන් මග මොකක්ද කියන කාරණා වැඩසටහනෙන් ඔබට දැනගන්න පුළුවනි. ඒත් පුංචි අදහසක් විතරක් ඔබත් එක්ක බෙදාගන්නයි මේ සූදානම් වෙන්නේ. අද අනුරාධපුරේ මේ වැඩසටහන පින්බර හැන්දෑවක් බවට නිර්මාණය කරන්නට කඳුල මේ වැඩසටහන මෙහෙට ගේන්න ඔබට භාග්‍ය ලැබුණේ, අපට භාග්‍ය ලැබුණේ. වත්තල ආර්.පී. පින්ටස් අධිපති අපේ ආර්.පී. රංජිත් මැතිදුන්ගේ
මූල්‍ය ධන පරිත්‍යාගයේ මත කඳුල වැඩසටහන අපේ හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්නට ඒ දක්වපු සහයෝගයට අපි කඳුල කෘතඥතාපූර්වක ස්තුතිය එතුමන්ට මේ මොහොතේ පුද කරනවා අල් කුරානයේ වෙන්න පුළුවන් බයිබලයේ වෙන්න පුළුවන් ත්‍රිපිටකයේ වෙන්න පුළුවන් සාර ධර්ම ගොඩක් ඇති මේ මහ පොළව අද ඔබට මට පය ගහන්න බැරි ඉතාමත් අසරණ තත්යකටපත් වෙලා තියෙනවා අම්මා දුව ඉස්කෝලේ ගිහිල්ලා එනකන් පාසල ළඟට වෙලා ඉන්න වෙලා තියෙනවා ටියුෂන් එක ඇරිලා ගෙදර එක්ක එනකන් අම්මා එතනට වෙලා ඉන්න වෙලා තියෙනවා ඒ මට්ටමට රටේ විවිධ සාධක එක්ක රට අගාධයට ගිහිල්ලා ඒ නිසා ඉතිහාසයේ අපේ ලංකාවේ අපිට උරුම වෙච්ච ධාන්‍යාගාරයත් ධර්මදීපයත් මේ රට තුල ඉතාමත් වේගෙන් ඉස්මතු කළ යුතුයි කියන ගැඹුරු සංකල්පනාව එක්ක අපි කඳුල නිර්මාණය කළා වසර ගණනාවක සිට චාල්ස් මැතිදුන් ඒ උත්සාහයේ ඉතාමත් ගැඹුරු නිරත වුණා අද රට වටාම අපි මේ කාරණා සමස්තය ගීතවත් පදනමක් එක්ක ඒ රසවින්දනයක් එක්ක රට වටාම ගෙනියන්නේ ඔබ වහන්සේලාගේ ඒ ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත්ව මේ රටට ඵලදායි විදිහට ගන්නමයි ඒ නිසා අනේ හාමුදුරන් වහන්ස ඔබ වහන්සේලාට අපි තාමත් ස්තුතිය පුද කරනවා කඳුළු වැඩසටහන ඔබ විශ්වවිද්‍යාලයට ගෙන්න ගන්නට බෙර දෙරීම පිළිබඳ ඒ නිසා දැන් අපි සූදානම් ඔබ බලාපොරොත්තු වෙච්ච ඒ කඳුළු වැඩසටහනට චාල්ස් මැතිදුනි පටන් ගනිමු ඒ අපේ කඳුළු වැඩසටහන රටට දලදාහි මිසෙවණයි මගේ දයට දලදාහි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහත මේ හැම උරුමයි මගේ රටට දලදාහි මිසෙවණයි මගේ දයට දලදාහි සරණයි සැපතින් සපිරුණු නිවහල් උපතින් මාතේ හැමදුරු දලදා මැදුරේ රන් පොත මුදුරේ මිනි ඉරලින් මුළු රටම අවදි වේ දල්දා මැදුරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය සීත තේජසින් යලි පිබිදීයේ දෙදහස් වසරක මහරු අතීතය සීත තේජසින් යලි පිබිදීයේ මගේ රටට දලදාහිමි සෙවණයි මගේ දයට දලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාත මේ හැම උරුමයි එක ලෙස බැඳුනේ සිත් තුල පිය සංකා දුරු කෙරුනේ එතන වේදය එක ලෙස බැඳුනේ සිත් තුල පිය සංකා දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජය දත බැඳුනා ජය පෙර වැයුනා ජය කී ගැයුනා සමිඳුන් සෙවනේ ජය දත බැඳුනා ජය පෙර වැයුණා ජය කී ගැයුණා
मगे रटट दलदाहिनी सेवनाई मगे दयट दलदाहिनी सरनाई सपतिन सपेरोनो निवहल देरनाई उपतिन माहत मेहम उरुमाई मगे रटट दलदाहिनी सेवनाई मगे दयट दलदाहिनी सरनाई सपतिन सपीरोनु निवहल देरनाई उपतिन माहत मेहम उरुमाई මාදුලාවේ ශෝභිත හාමුදුරුවොත් එක්ක අපි කඳුල වැඩසටහන පටන් අරන් කරපු වැඩසටහනේදී මහාචාර්යතුමා හිටියා මේ මගේ රටට දලදා හිමි සෙවණයි කියන ගීතය කියන්න තෝරගත්තම මාත් එක්ක ඉන්න කිතුණු සහෝදරේ දැඩි ලෙස මා එක්ක අමනාප වෙලා ශාලාවට පවා ඇතුල් නොවි එළියේ පඩිපෙළ ළඟ හිටියා මිත්‍යාවක ඉන්න ගොඩාක් මිනිස්සු මේ ගීතය එදා මේ වැඩසටහනේ මම කියන එකට දැන් මේ දැඩි විරුද්ධතාවයක් දැන් ඕක කොහොමම තියලා මං කැමති මේ ගීතය අහන්න කියලා කියන්න ආයිසරයක් සපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි අරමිනිය ඉපදිලා තියෙන්නේ මේ රටේ දැන් මෙන්න මේ මේ ටිකනේ තේරුම් අරන් නැත්තේ मगे रटट दलदाहिमी सेवनाई मगे दयट दलदाहिमी सरनाई सपतिन सपिरुनु निवहल देरनाई उपतिन माहट मे हम उरुमाई मे उरुमे काट दाहिमी कर लती है मेरा टे काट रहा दाहिमी कर लने एक रमाम साक्षी आखने मगे अम्मा नामसीलांत जाती के मेरा टे කිතුනුවෙ කතෝලිකයෙක් හැටියට ඉපදිලා මේ රටේ සියලු දේ භුක්ති විඳිනවා කිසි ප්‍රශ්නයක් නැතුව කිසි ප්‍රශ්නයක් සියලු දේ භුක්ති විඳිනවා මේ රටේ වතුර ටික මම නානවා මේ රටේ හුලඟ ගහකොළ සබාදහම මට ගෙදරට අවශ්‍ය කරන මේ ප්ලෑන් පාස් කරනවා ඉඩම් වල ඔප්පු දෙනවා අපිට සියලු දේ කරන්න පුළුවන් ව්‍යාපාර කරන්න පුළුවන් ඊට පස්සේ ආගමික වශයෙන් ගත්තාම අපිට ඕන කරන උසට ලොකුවට පල්ලි හදන්න පුළුවන් මහා පාරේ වැහැලා පෙරහැරවල යන්න පුළුවන් කිසිම මේ බෞද්ධයෙකුට තියෙන හැම අයිතිවාසිකමක්ම ඒකනේ මේ කියන්නේ සපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මම ආදරය කරේ එතෙන්ටනේ दलदा मेदुरे रन कोत मुदुने मिनी किरणिन मुलु रटम अवदिवे मेतन කියලා නැහනේ බෞද්ධ අවදි වෙනවා කියලා මෙතන කියන්නේ දලදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදිවේ ඒ ආශිර්වාද මුළු රටටම එක ජාතියකට නෙමෙයි මේ උරුම වෙලා තියෙන්නේ මේක අවුරුදු 2000ක් තිස්සේ මේ ඉතිහාසයේ සාක්ෂි දරන දෙයක් මේක අමුතුම විග්‍රහ කළ යුතු දෙයක් නෙවෙයි 2000 වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදීයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම දැන් මේ ගරුතර මහා සංඝරත්නයේ වැඩ ඉන්න නිසා මම මෙහෙම කතා කරනවා කියලා. එහෙම එකක් නෑ. මේ මගේ ජීවිතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 5000ක් සෙනෙක් එකතු වෙලා හිටියා. මහාචාර්යතුමා එදත් හිටියා. එදා මගෙත් එක්ක හිටියා ෆ්‍රැන්ක් මාකස් ප්‍රාන්දු රදගුරුතුමා. ගරුතර මහා සංඝරත්නයේ 200 නමක් විතර එදා වැඩ හිටියා. 5000ක් සෙනෙක් ඉන්නකොට මම ඉෂාක් බෙක් එක්ක එකතු වෙලා ඔය 5000ම නැගිටවලා මම කිව්වා අත්වල් බැඳගෙන සුරකින්න බාරයි සම්බුදු ශාසනේ සම්බුදු ශාසනේ සම්බුදු ශාසනේ ඔය ටික මේක ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා අපි සර්ව ආගමික වැඩසටහනක් හෝ යම් දෙයක් මේ රටේ කරනවා නම් ගරුතර මහා සංඝරත්නය ඒකේ මුල් තැන ගන්නට ඕනේ කියලා ඒක මේ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ මෙහෙම මගෙත් එක්ක ඒ ගැන හැප්පෙන අය කිසි ප්‍රශ්නයක් නැතුව අරාබි රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ කියන ඕන විදියකට ඉන්නවා මගේ බයිබලේ කුණු වාක්‍යයට දාලා තියෙනවා මම මැද පෙරදිග රටවල් වලට ඇතුල් වෙද්දී මගේ සීඩී තැටි
මෙෂින් වල පොඩි කරලා කුණු බකිර දාලා දෙනවා මගේ ඉස්සරහ පිට. අපි ඉතින් ඒ බල්ල වගේ යනවනේ කිසි ප්‍රශ්නයක් නැතුව. අපි හැගිලා අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. නමුත් කවමදාවත් ඉතිහාසයේ ලංකාවේ කාටවත් ඒක හිම වෙලා නැහැ. බෞද්ධ ලේබල් අලෝගෙන බෞද්ධ ආගම විනාශ කරන්න කොන්ත්‍රාත් ගත්තු ලේබල් ගහගත්තු අය විනාශකාරී වැඩ කළා හැරෙන්නට යම් දේශපාලන අරමුණු උදෙසා මෙහෙවෙන අබෞද්ධ කණ්ඩායම් බෞද්ධ ලේබලේ ගහගෙන මේ රටේ විනාශකාරී තත්ත්වයන් ඇති කරාට කවමදාවත් පිරිසුදු බුදුදහම තුල තැන්පත් වූ කිසිම බෞද්ධ සහෝදරයෙක් අපිට විරුද්ධ වෙලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේක ආගමක් නෙමෙයි. ලෝකේ බිහිවෙච්ච අති විශිෂ්ට දර්ශනයක්. මහාචාර්ය කාලෝෆොන්සේකා මට ඒකයි ලියලා දුන්නේ ගීතයක්. ඔබ පහදාලා දුන් යෝධ දර්ශනේ අපට තේරෙන්නේ නැ බුදු ස්වාමිනේ. ඔබේ ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ප්‍රේමයේ හැටි අදහන්න බෑ ජේසු ස්වාමිනේ. බුදු ස්වාමිනේ ජේසු ස්වාමිනේ ඔබ යලි මෙහි එනු මැනවි. මේ ගීතයෙන් තමයි මේ සංකල්පනාව එතුමා මගේ ඔළුවට දැම්මේ. ඉතින් එතුමා බොහොම හිමීට තමයි මට ඉන්ජෙක්ෂන් එක ගැව්වේ. ඉස්සෙල්ලා මම සින්දුව හදලා දැම්මා. සින්දුවට කැමතිනේ. ওই සින්දුව මට දීලා විස්තර කරා. ඒ ගමන තමයි මෙච්චර දුර ගියේ. මෙච්චර දුර ගියේ. මට කිව්වා චාල්ස් ඔයා ජේසුස් වහන්සේ ගැන ගොඩක් තේරුම් ගන්න. ඒ දර්ශනේ තේරුම් ගන්න. එතනින් පටන් ගත්තේ. මේ වෙනකොට මේ සත්‍ය මම අවබෝධ කරගෙන ඉන්නවා බොහොම පැහැදිලි ලෙස. මේ රටේ බෞද්ධ මනස තුල තිබෙන විවෘත භාවයට අදට වඩා සාක්ෂියක් ඕනේද? මේ අද දවසේ මේ සිදුවීමට වඩා සාක්ෂියක් ඕනේද? ඕනේ නැහැ. නමුත් මේ රට ඇතුලේ ඉතාම පැහැදිලිව මම එක දෙයක් කියනවා. ගරුතර මහා සංඝරත්නය නැවත මේ රටේ දේශපාලනයට හසු නොවි මේ රටේ ජනතාවගේ නායකත්වය බාරගත යුතුයි කියලා. ඉතා පැහැදිලි ලෙස. එහෙම නැත්නම් අපිට අනාගතයක් නැහැ. පැහැදිලිවම නැහැ. ඒ වගේම ඔයා වේදිකාවල් වල බුද්ධඝම උඩින් තියනවා, ඔයා ක්‍රිස්තියානිකාරයට බණිනවා කියලා කියන්න උත්සාහ කරනවා සමහර අය. මට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. මොකද මට එහෙම කරන්න හේතුවක් නැහැ. ඥානප්‍රභා හාමුදුරුවෝ දන්නවා බොහොම ලොකු නහායක හාමුදුරන් වහන්සේලාට දේශපාලනඥයන්ට කඩේ යන මං ගෙදරට ගිහිල්ලා පන්සලටම ගිහිල්ලා වැඳලා කියලා තියෙනවා හාමුදුරුවනේ මුන්ට කඩේ යන්න එපා කියලා. මං එහෙම කියන්නේ බය නැතුව. මොකද මම මගේ චේතනාව පිරිසිදුම පිරිසිදු නිසා. මේ රටේ මහා සංඝරත්නය ભેද කිරීමේ අරමුණ තියෙනවා නම් දේශපාලනඥයන්ට ඒ මහා සංඝරත්නය ભેද කිරීම හරහා මේ රටේ අවස්ථාවාදී දේශපාලනඥයින් දිනා ගන්න හදන ඒගොල්ලන්ගේ බලය අහිමි කළ යුතුමයි. අහිමි කළ යුතුමයි. දේශපාලනඥයින් මේ රටේ පරිපාලනයට සම්බන්ධ වෙලා පරිපාලනය කරගෙන යන්න මේ රටේ අධ්‍යාත්මය රත ගහන්න ඔබට අයිතියක් නැහැ කියලා කියන්න පුළුවන් මහා සංඝරත්නයට විතරයි. මහා සංඝරත්නයට විතරයි. ඒ නිසා මහා සංඝරත්නය කිසිසේත්ම දේශපාලනඥයන්ගේ අතුකළු නොවිය යුතුයි කියන තැන මම මැරෙන්න ලෑස්තියි. පන්සලෙන් පන්සලට ගිහිල්ලා රට පුරා ගිහිල්ලා මං එහෙම යනවා. මං එහෙම යනවා. හේතුව මේ ටික තාම මේක කිතුණුවන්ට තේරෙන්නේ නැහැ. මේක මුස්ලිම් අයට තාම තේරෙන්නේ නැහැ. තාම හින්දු අයට තේරෙන්නේ නැහැ. මේ රටේ මහා සංඝරත්නය ભેද කිරීම හරහා පමණයි මේ රට උන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන්. මහා සංඝරත්නය ස්ථාවරව ඉන්න තාක්කල් මේ රටට අත තියන්න කාටවත් බෑ. මොකද ඉතිහාසයේ ඉඳලා අපිව රැක්කා පන්සල බෞද්ධ ජනතාව කිතුණුවන්ව මුස්ලිම් අයව සියලු දෙනාව රැක්කා. එදින් ඒකයි මේ වචන නිකම්ම නිකන් නෙමෙයි. සපතින් සපිරුණු නිවහල් දෙරණයි. නිවහල් දෙරණක් මේක. මේකේ වහල්ලු නෑ. වහල්ලු නෑ. ඔය සියලුම රටවල් වල යන කෙනෙක් මම. මුස්ලිම් රටවල් වල, ජුදා මිනිස්සු ඉන්න රටවල් වල, කිතුණුවන් ඉන්න රටවල් වල ඔය හැම තැනම යන කෙනෙක් මම. නිකන් යනවා එනවා නෙමෙයි. මම ඔවුන් එක්ක අවුරුදු වැඩි කාලයක් ගත කරන කෙනෙක්.
නමුත් මට මේ ලංකාවට ඇවිල්ලා තමයි මේ ටික කියන්න පුළුවන් කිසි හිරිකිතයක් නැතුව සපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මොකද මට මේ රට උරුම වෙලා තියෙනවා මං ඒකන අවංකවම ආඩම්බරයි අවංකවම ආඩම්බරයි අති විශිෂ්ට මිනිස්සු මං දකිනවා නව ශ්‍රීලන්තෙට ගියාම එතකොට නෙදර්ලන්තෙට ගියාම නෙදර්ලන්තයේ අගමැතිතුමා බයිසිකලේ තමයි තාම පාර්ලිමේන්තුවට එන්නේ. අපේ අගමැතිතුමෙක් බයිසිකල් පදිනකොට පාර වහනවා. ඔක්කොම. ඔක්කොම මේ ගාඩ් එක දාලා පාරවල් වහලා වෙන එකෙකුට බයිසිකලේ පයින්වත් යන්න බෑ. අගමැතිතුමා බයිසිකල් පදිනවා. එතකොට මේ පුරුදු වෙන බබාලට බයිසිකල් ගණනවා වගේ මේ අගමැතිතුමා නමුත් අර රටවල් වල මුළු රටම මිනිස්සු යන්නේ බයිසිකල් වල. අගමැතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලේ. टोक्यो वाले मून दीप सिद्धिया कलुपाड़ बेन से अखर करा टोक्यो स्टेशन के ड्राइवर बेहला ब्रीफ केस यहाँ पे तीन बेहब के नाट ए आवील हेम कोची स्टेशन के ड्राइवी कोची ना गया था नियम खाऊ तुम्हें जापान आगम तुम अट वगी बायगुल्ला पालने कर रटक अभी जीवात् हा मधुरने सिंह तेजसीन मे देख के न සිංහ තේජසින් යලිපි මේ මුංගේ තියෙන සිංහ තේජස නෙමෙයි ඒක බයගුල්ලෝනේ බයගුල් පුතුම පරාණ බයකින් යන්නේ එළියට බහින්න බයයි ආරක්ෂක නැතුව එළියට එන්න බයයි වාහන 10ක් පාරක් නැතුව පාර යන්න බයයි මෙතන පුතුම මර බයක් තියෙන්නේ මම මේක මේ ඔය කියන සියලුම දෙනා ඉදිරිපිට මම කියනවා බය නැතුව මොකද ඒක කියන්නේ බය වෙන්න ඕනේ මුං බයගුල්ලෝ එතකොට මේ බයගුල්ලෝ විසින් පාලනය කරන රටක කවදාවත් අපිට අනාගතයක් නැහැ තමුන්ගේ ජීවිතේ පරාණ බයෙන් ඉන්න කෙනෙකුට අධ්‍යාත්මයක් නැහැනේ අධ්‍යාත්මික බලයක් නැහැනේ ඒ නිසා මේ රට ඇතුලේ සියලු ආක්‍රමණ හමුවේ විදේශ ආක්‍රමණ හමුවේ මේ රට විනාශ වෙන හැම මොහොතකම ජීවිත පරදුවට තියලා මහපාරට වැහලා මේ රට රැක්කේ මහා සංඝරත්නය නම් ඒ මහා සංඝරත්නය ළඟට ඇවිල්ලා රට පාලනය කරන්න අනුශාසනා ලබා ගත යුතුයි දේශපාලනඥයින් නමුත් දේශපාලනඥයින්ගේ වරප්‍රසාදි වලින් මහා සංඝරත්නය ජීවත් විය යුතු නැහැයි කියන පරම සත්‍යතාවය මේ රටට ඔප්පු කරලීම සඳහා මේ රටේ භික්ෂුන් වහන්සේ නැගිටින්නම ඕනේ ඒක එසේ විය යුතුමයි ඒක එසේ නොවුනොත් අපිට අනාගතයක් නැහැ මම කියන්නේ කිතුණුවෙක් අපිට අනාගතයක් නැහැ මොකද අපි මෙතේ ආරක්ෂා කළේ මේ උතුම් දර්ශනය මෙතනම මේ දය එකලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුනේ දැන් මේ සින්දුව කියනකොට මායක තරහ වෙන මිනිස්සු මේකේ වචන වල තේරුම දන්නේ නැහැ නේ කියන්නේ ඒ නිසා තමයි මම දැන් මුක්කරම ඉස්සර පටන් අරන් තියෙන්නේ සින්දු තේරුම් කරන්න ඔක්කොම පැත්තකින් තියලා දැන් මම සින්දු තේරුම් කර කර යනවා ඇයි මේක අහලා බලනවා නම් මොකද්ද මේ කියන්නේ? ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව බයසක නැතුව මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ රටේ ඉපදුන කිතුනුවට මුස්ලිම් මිනිහට බෞද්ධයට සියලු දෙනාටම සම අයිතිවාසිකම උපතින්ම උරුම වෙනවා කියනවා කියලා මේ සින්දුවේ කියන්නේ. ඉතින් මේක කියනකොට මට බයිනවා නะ. ඒ කියන්නේ මේක අහගෙන ඉඳලා නැහැනේ. මේක අහගෙන ඉඳලා නැහැනේ. මොනවද අහගෙන ඉඳලා තියෙන්නේ? මෙතනම මේ දය එකලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුනේ සමින්දුන් සෙවනේ ජය තද බැඳුනා ජය පෙර වැයුනා ජය ගී ගයුනා එනිසා සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ පායන උදාහිර මේ රටට ආශිර්වාද කළේ සියලු ભેද පරාජය කරමින් සියලු ભેදේ පරාජය කරමින් හිරු උදා වෙනවා වගේ මහවැලි කළු කැලණි වලවේ යන ගංගාවල් මුළු රටටම ભેදයකින් තොරව අස්වැන්න ගේනවා වගේ ආශිර්වාදය ගේනවා වගේ මේ උතුම් පිම්බිබේ සියලුම මිනිස්යාට සම අයිතිවාසිකම් හිමිවීමේ ප්‍රධානම රහස හරය පදනම බෞද්ධ දර්ශනය අන් කිසිවක් නෙවෙයි සම්නොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාහිරක් පායයි සනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැමිදයන් විවිදෙයි
නැහැමි දයක් තිබිදෙයි සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාහිරක් පායයි සනසිලි සුවදෙන නවමල් සුවඳින් නැහැමි දයක් තිබිදෙයි නැහැමි දයක් තිබිදෙයි මල ධන බල නොතකන හෙල දැය සුදු බුදු රස පැතිරේ සමමෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනහෙයි සිහිලෙන් රට සැනහෙයි සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාහිරක් පායයි සනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැමි දයක් පිබිදෙයි දැහැමි දයක් පිබිදෙයි මිනිසා මිනිසෙකු විලසින් නෙළඹෙන නව යුගයක් නැළඹේ තුන් සිංහලයම අත්වැල් බැඳගෙන නිවහල් සුවය විඳි නිවහල් සුවය විඳි සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාහිරක් සනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැමි දයක් තිබිදෙයි දැහැමි දයක් තිබිදෙයි සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාහිරක් පායයි සනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැමි දයක් තිබිදෙයි දැහැමි දයක් තිබිදෙයි මේ උතුම් රට පළවෙනි තැන ඉඳලම ගොඩ නැගිය යුතුයි වැඩියෙන්ම අම්මා මතක් කරන රට අපේ රට හොඳට සාහන අරකට කකුල ගලේ හැප්පුණත් අම්මා මතක් කරනවා මේ රටේ අම්මා කියන අත්දැකීමට සමකරන්න තව අත්දැකීමක් මේ පොළවේ අපිට නැහැ ඉතාලම පැහැදිලි ලෙසම එතකොට ඒකට හේතුවක් තියෙනවා කෙලින්ම අවංකවම මගෙත් එක්ක කෙලින්ම තාත්තලා ලොකු සංවාදවලට පැටලිලා තියෙනවා මේ ඔබ ලොකුවට අම්මා ගැන කතා කරනවා ඔබ තාත්තලා ගැන කතා කරන්නේ නැහැ කියලා. දැන් මාත් තාත්තා කෙනෙක්නේ. ඒ අම්මා කෙනෙක් ලබා ගන්න පිනක් තියෙනවා තාත්තා කෙනෙකුට කවදාවත් ලබන්න බැරි. අම්මා තමාව දිය කරලයි දරුවට ජීවිතය දෙන්නේ. තාත්තට ඕක කරන්න බෑනේ කවදාවත්ම කරන්න බෑ. තාත්තා හම්බ කරලා දහඩිය හෙලලා ලේ හෙලලා හැමදේම කරලා පවුල වෙනුවෙන් දේවල් කරයි. නමුත් අම්මා එළියෙන් මොනවා නොදුන්නත් තමාව දිය කරනවා දරුවා වෙනුවෙන්. දරුවාට බඩගින්නේ අඬනකොට අම්මට කිරි එනවා. ඒ කියන්නේ ලේ කිරි වෙනවා. මේ පින කාටවත් ලබන්න බෑ. ඉතින් ඒක නිසා මේ ගැන අපිට තර්කයක් නැහැ. තර්කයක් නැහැ. සඳ වතුරෙන් නෙමෙයි අම්මේ. ඔබ රුධිරයෙන් තමයි මට ජීවිතේ පෙව්වේ. දැන් ඉන්න මේ මොඩර්න් අම්මලා ගැන නෙමෙයි මං කියන්නේ. උන් ෆිගර් එක මේන්ටේන් කරන්න ළමයින්ට කිරි දෙන එක නවත්තනවනේ ඉක්මනට. නවත්තලා පිටි පැකට් දෙන්න.
ජාතියට හෙන ගන්න පටන් ගන්න මේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ ඉඳන් නෙමෙයි ඔතනින් පටන් ගන්න. ඔතනින් පටන් ගන්න. සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කර අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන සෙනෙහස කිලිහි වියලුණු පුතුලොව මෞනිය ඔබේ කිරිදියෙන් තෙමනු මැන මුළු රටක් විනාශ වෙන්න ප්‍රධානම ප්‍රශ්නයක් අම්මගේ ආදරය අහිමි වීම ලක්ෂ 56ක් දරුවන්ට අම්මලා නැත්තම් රට ගැන මොනවද අපිට කතා කරන්න තිබෙන්නේ ජාතිය ගැන මොනවද අපිට කතා කරන්න තිබෙන්නේ ඒ නිසා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ අම්මා මේ අම්මව උතුම් කොට සලකන අම්මව ගේ ඇතුලේ තියාගන්නට වෙහෙසෙන දරු පරපුරක් හෙට දවසේ තනන්නට මේ අද දවසේ මේ වෑයම ආශිර්වාදයක්ම වේවා ඉස්සර ගොඩක් වෙලාවට ළමයි හම්බුනේ ගෙදරනේ
ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතවුල් දරනා දිරිය ලබා දුනි අම්මයි ඔක්කොම දරාගෙන ඒ ඔක්කොම විඳගෙන දරුවා බිහි කරගෙන අපිට ජීවිතය දෙනකොට තාත්තා එනවා එළි වෙලා මේක මං තාත්තා ඉන්නද්දි දැන් කියනවා තාත්තා තාම ඉන්නවා අම්මා නැහැ ඒ වගේ අම්මා ජීවිතේ අපිට ඉගැන්වුවේ දරා ගැනීම අම්මා උගන්වන්නේ දරා ගැනීම ගේ ඇතුලේ සියලු දේ දරා ගැනීමේ ශක්තිය තියෙන්නේ අම්මට හාල් සේරුව මැනලා මිටක් මුට්ටියට දානවා අම්මා හාල් ගන්න තාත්තට සල්ලි නැති දවසේදී අම්මා ඒක එළියට ගන්නවා කුස්සිය වටේට කරපෙන්ච ටික රම්පෙ ටික මුගුණ වැන්න ටික මිරිස් ගහ අම්මා වවා ගන්නවා අම්මා දේවල් උපද්දවනවා අසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතවුල් දරනා දිරිය ලබා දුනි මගේ අම්මට ලොකු ආසාවක් තිබුණා මාව සෙමිනේරියට යවලා ස්වාමි කෙනෙක් කරන්න එකම සිහිනය මම දන්නවා අම්මා සිහින දෙයක් ප්‍රාර්ථනා කරේ මම අද ගත කරනවා වගේ ජීවිතයක් එයා දැනගෙන හිටියේ ස්වාමිවනේ ඉතින් ඇය අද හිටියා නම් ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත මම මේ ටික කියන්නේ දුකෙන් නෙමෙයි පොඩ්ඩක්වත් දුකෙන් නෙමෙයි අම්මව මතක් කළා මට දුකක් නෙමෙයි දැන් තියෙන්නේ මොකද මේ යථාර්ථය ලෝක ධර්මතාවය ගැන මම බොහොම පැහැදිලි කමකයි ඉන්නේ ඒ නිසා කම්පාවක් නෙමෙයි නමුත් දැන්ගෙන දරුවන්ට මට කියන්න ඕනේ පුතේ උඹව දකින්න උඹේ අම්මා නැති දවසක් එනවා එදාට අඬන්න එපා එදාට අඬන්න එපා දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියසියේ අරුත කියා දුනි අම්මා සංගීතය දැනගෙන හිටියේ නැහනේ දැන් මහාචාර්ය කාලෝෆොන්ස් එක මියුසික් ඉගෙනගෙන නැහනේ හැබැයි අර අම්මගේ ගුණයනේ මේ නැලවිලි ගී කියලා මියුරු මියසියේ අරුත කියා දුනි අපේ හැම කෙනෙකුගේම ජීවිත ඇතුළට ගීතයක් ඇතුල් කෙරුවේ අම්මා අම්මා ගීතේ කිරිත් එක්ක ගීතේ අතුල් කෙරුවා මගේ ආත්මික ගීතේ බවට පත් කෙරුවා මාව ඒ අම්මා නලවිලි ගී කිව්වේ සංගීතය දැනගෙන නෙමෙයි මියුසික් දැනගෙන නෙවෙයි හැබැයි අපි නිදිය ගත්තානේ ඒ තාලෙට අපිත් සින්දු කියනනේ වචන දන්නේ නැතුව අම්මා කියලා නලවනකොට අපිත් කියලා ඒකම මුමුණු මුමුණ නිදියනවනේ ඒ මියසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත තේ අම්මා උඹට ගොඩක් ආදරෙයි ඒ ආදරේ උඹට තේරෙන්නේ නැහැ තව ටික දවසයි මේකත් එක්ක ඉන්න තියෙන්නේ ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත මේ ලස්සන රට හදන්න මහ විශාල දේශපාලන දර්ශන ඕනේ නැහැ අපිට අහිමි වෙච්චි පවුල අම්මා තාත්තා ඒ ආදරේ හැවනේ හැදෙන දරුවෝ ටික ආපහු අපි ගමේ හදන්න ඕනේ පන්සලේ ගන්ටාරේ ගහනකොට මුළු ගමම පන්සලට එක්කාසු වුණේ ජාති ආගම් ભેදයක් නැතුව හාමුදුරුවෝ ගමට නායකත්වයේ දුන්නේ කිසිම ભેදයක් නැතුව එදා ඒ බලවත් ගම ඇතුලේ දේශපාලන නායකයින්ට තමුන්ට අවශ්‍ය දේ කරන්න ලැබුණේ නැහැ ඒ අයට මම ඉතාම පැහැදිලිව මං දේශපාලන නායකයින්ට හෝ දේශපාලනට විරුද්ධව කතා කරනවා නෙමෙයි ඉතා පැහැදිලි ලෙසම මම කියන්නේ ඉතාම බරපතල ලෙස නිවැරදි විය යුතු එක තැනක් තිබෙනවා මොකද දේශපාලන නායකයින්ට උපදෙස් අනුශාසනා ගන්න පුළුවන් නිවහල් බලවත් තැනක ආගමික නායකත්වයේ ඉන්නට ඕනේ කියන එකයි මම කියන්නේ එහේ මොකද ඒක එසේ විය යුතුයි එහෙම නැත්නම් රටක් විනාශ වෙනවා රටක් විනාශ වෙනවා ඒකට මුළු සෙනග රටක ජනතාවට නායකත්වයේ දිය යුත්තේ අධ්‍යාත්මික නායකත්වයක් දේශපාලනඥයින් පරිපාලනය කරගත්තු දෙන්
ඒ පරිපාලන කටයුතු වුන් කරපු දෙන් ඒ විශේෂඥයන් එතන හිටපු දෙන් හැබැයි එතකොට හොරුන්ට ඉන්න බැරි වෙනවා අපරාධකාරින්ට දූෂකයින්ට ඉන්න බැරි වෙනවා මොකද ගම ඊට වැඩිය බලවත් ගම ඊට වැඩිය බලවත් ගමේ හාමුදුරුවන්ට දේශපාලන අරමුණක් නැහැ ගමේ හාමුදුරුවන්ට අවශ්‍ය ගම රැකගන්න අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ මොහිදින් බෙක් කියන මේ සින්දුව දිහා බලන්න හාමුදුරුවනේ ඇඹුල අරගෙන එන මැණිකේ ඇඹුල අරගෙන එන මැණිකේ හිනා වෙනකොට මුළු කුඹුරම වෙල්ලායම සන්තෝෂ වුණාලු ඒකේ මුළු ගමම පිබිදුණාලු මුළු ගමම පිබිදුණාලු අපිට අද ගම අහිමි වෙලා අවුරුද්ද පුරා වැහලා සත්තුන්ගේ බෙටි ගස් වලින් වැටෙන කොළ ටික ගලාගෙන ආවේ වැවට වැවට ඒ වැවට ගලාගෙන ආවට පස්සේ ඒකේ අවුරුද්දක් තිස්සේ මේක පල්ලුණා දිරුවා වැව් පතුලේ තැම්පත් වුණා ගම්මුලා දෑනිය අවුරුද්දකට සැරයක් වැව තහනම් කරනවා ගමට තහනම් කරලා එදාට අවසර දෙනවා මීහරක්ට වැවට යන්න ගමේ ඉන්න සියලුම මීහරක් වැවට දක්වනවා එසේ මීහරක් ටික දක්කලා වැවට මුළු වැව මඩ කරනවා මඩ කරලා මඩ සොරව්ව අරිනවා මඩ සොරව්ව ඇරියහම ඒ අවුරුද්දක් තිස්සේ හැදෙන ස්වභාවික පෝර ටික වෙල්ලාය ශස්ත්‍රීක කරගෙන සමසමව බෙදිලා යනවා ගලාගෙන හෙවනට හිටවපු මීගහ යට ගොවිය ඉඳ ගන්නකොට හෙවන විතරක් නෙමෙයි ඒකේ හැදෙන ගෙඩි ටික කන්න වවුල රොක්කුණා මීගහට ඒ ගෙඩිය කාලා වවුල එතනම යෝගේ බෙටි දානකොට ඒක ඇතුලේ යූරියා කියන පෝර ටික හැදුනා ඒක කුඹරට ස්වභාවික එක්කාසු වුණා ලියද්ද හදලා කුඹර හදලා නියර හදලා ඒ යලපාරෙම උදැල්ල හිටවල උදැල්ල හොදලා අත් දෙක හොදලා ඒකෙම වතුර ටික බීපු ගොවියට වකුගඩු රෝග හැදුන්නේ නැහැ එදා ඇයි ස්වභාවික පොහොරිනුයි කුඹර පෝෂණය උනේ ඒ ගම අපිට නැති වුණා ආමුදුරුවනේ නැවතත් කෙසේ වු මේ ගම මේ හරක මඩසරෝව අපේ සංස්කෘතිය තුළ බලවත් කරන්නම ඕනෙමයි කිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා කිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා කිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගලන තොලෙන් ඇඟ සෝදාලා කිරල කහේ හෙවනට වීලා නෙළුම් කොලේ එතන තියාලා කිකිරි මැණිකේ අඹුල බෙදනවා කිකිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා කිරි මැණිකේ අඹුල ගෙනල්ලා මට අදට මට කවුරු හරි ටී පැකට් එකක් දාලා තේ එකක් හදලා දුන්නොත් මම බොන්නේ නැහැ අහන්න මගෙත් එක්ක ඉන්න අයගේ මම බොන්නේ නැහැ ඒක හෝටල් එකක තියෙන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ හෝටලේක හෝටල් රූම් එකේ ටී පැකට් එකක් තියාගන්න එක හදාගන්න ඒක වෙනම කතාවක් නමුත් මම ගෙදරකට ගියාම ඒ ගෙදරේ ඉන්න ගෑණි ටී පැකට් එකක් දාලා මට දෙනවා නම් මම බොන්න ඕනේ මේක. තේක ඇතුලේ තියෙන්නේ වෙන පෝෂ්‍ය ගුණයක් නෙමෙයිනේ. තේකක් දෙන්නේ ලොකු ආදරයකින්. ලොකු ආදරයකින්. ඕකට උණු වතුර ටිකට පැකට් එකක් දාලා දුන්නම මොකද වෙන්නේ? ඒ තේක ඇතුලේ තියෙන අධ්‍යාත්මිකත්වය විනාශයි. මම බොන්නේ නැහැ. අහන්න ඕන කෙනෙක්ගෙන් මම බොන්නේ නැහැ. මං එහෙම්මම ආපහු දෙනවා මේක අරගෙන යන්න කියලා. ඕනම කෙනෙකුට දෙනවා මං ආපහු. මට ඕනේ නැහැ තේ. තේ බොන්න අපිට කඩෙන් නවත්තලා බොන්න පුළුවන් නේ. මගේ පිගානට පොලිතින් එකක් දාලා කන්න දුන්නොත් මං කන්නේ නැහැ. ඒක මට කරන අගෞරවයක් හැටියට මම සලකන්නේ. ඒක හෝටලයකට මට කමන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ බිස්නස් එකක් නේ.
නමුත් අද දාන ගෙවල් වල හැම තැනම මේ ලේසියට පිගානට පොලිතින් එක දාලා දෙනවා මේ අපි විනාශ වෙන තැන් ගල්න දොලෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හෙවණට වීලා නෙළුම් කොලේ එතන තියාලා ටිකිරි මැණිකේ අඹුල බෙදනවා ඉකිරි මැණිකේ අඹුල ගෙනල්ලා එතන කොයි තරම් ලස්සනද නෙළුම් කොලේට බට්ටික බෙදලා දෙන්නේ මොන ආදරයකින්ද ගෙදර ඉඳලා කෑම ටික උයාගෙන වැඩ කරන කුඹුරට එන මැණිකේ අඹුල බෙදනකොට නියර දිගේ ගොවියෝ එනවා බෙදන අඹුල රස කර කනවා ඔමරි හිනා අඬ පැතිරෙනවා මුළු ගමටම කිරි තිරෙනවා ඉකිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ඉකිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ඉකිරි මැණිකේ අඹුල ගෙනල්ලා මේ ලස්සන ගම හදන්නට නායකත්වය දෙන්න පුළුවන් මහා සංඝරත්නයට විතරයි නැවත අපේ කුඹුර අපේ මීහරකා වැව නැවත අපි ගොඩනගන්නටම ඕනේ එසේ කළ යුතුමයි පවුලක් ඇතුලේ බත ඉදෙන්නේ පුදුම ආදරයකින් නෙළුම් කොලේට ඒක බෙදන්නේ මේ පොලිතින් එක්ක ඇවිල්ලා තියෙන පාවිච්චි කරලා විසිකරන සංස්කෘතියනේ තේ පැකට් එක පොලිතින් එක්ක පාවිච්චි කරනවා විසිකරනවා අපේ සංස්කෘතිය එහෙම දෙයක් තිබුණේ නැහැනේ තේ කොළ ටිකක් ගත්තා පෝරට කුස්සියේ තේ ගොට්ටට තේ තේ පෙරලා ඉතුරු කරගන්න තේ කොළ ටික විසිකරේ නැහැ ඒ ඔක්කොම අපේ පෝෂණ පද්ධතිය ඇතුලේ තිබුණේ අලු ටික විසිකරේ නැහැ අපිව පෝෂණය කරා මනුස්සයෙකුගේ හදවතේ සෝබාදහමත් එක පුදුමාකාර බැඳීමක් ඇති කරන්නේ ගීතය මෙතන මේ බලන්නකො මේ හරි ලස්සන වචන ටිකක් තිබුණා මම මේ පොත කියවල ඉවර කරලා ටක් ගාලා මේක දීපු ගම සිත දැහන් ගත වෙලා බෝ මැඩ වෙලාගෙන අනේ බෝ සමිතුකේ අතකින් කඳුළු බිඳු වැටේ ගීත රචකයෙකුගේ තියෙන විශිෂ්ටත්වය තමයි තුන්වෙනි අස අනේ බෝ සමිතුගේ අතකින් කඳුළු බිඳු වැටේ සිතක් නැති අතකින් බෝ සමිඳුට ඌ විපතයි නාඳන්න බෝ සමිඳුනේ මරණීය නොවේයි ඔබේ තුවාලය සුවපත් වනු ඇතය නිසැකවම පළඳිනු ඇත අලුත් පත්‍ර බෝපත් ලපටි දිලිසෙන නැවුම් එහෙත් මා හදවතේ තුවාලලත් ප්‍රේමය සුවපත් කරනු නැත කිසිවකින් ගත සිත ශෝකයෙන් වෙලිලා මේ වචන කියවගෙන යද්දි මාව ඇදිලා ගියා ලස්සන ගීතයකට මේක අපේ රටේ ගීතයක් බවට පත් වුණු සෝබා දහමේ අපූර්වත්වය පිළිබඳ කියන විශිෂ්ට ගීයක් උඩ රට කඳු කරයේ බැස යන සුන්දරියේ සුකුමල තුන් හිඳ සුරතලියේ ඔබ එළයට සිරියගෙන සුකුමල තුන් හිඳ සුරතලියේ ඔබ එළයට සිරියගෙන ආමුදුරුවනේ මේ මහ රිද්මය මැද මේ ഘോഷාව මැද මේ ഘോഷාව මැද ඔබතුමන්ලගේ දැහන බිඳෙන්නේ නැත්තම් ඒකනේ සිල්වත් බව ඒ නිසා ඉතින් අපි හින්දු කීකීගේ මිනිස්සු නයිට් ක්ලබ් වලයි හැමතැනම මම මෙතන රිද්මයට නෙමෙයි තනුවට නෙමෙයි මගේ හිත ඇදුනේ මේ පබඳුණු පදවැල් එක්ක මුසු වෙච්චි නුඹට රිදෙයි නම් හෙමි හිට බැටියන් දුන්නේ මනමාලි දුන්නේ දියල්ල ඉහළ ඉඳලා කඩාගෙන වැටෙනකොට ඒක මහ ගලක් උඩට වැටිලා පුපුරලා විසි වෙනකොට මගේ හිත ගැස්සිලා යනවා ඇයි මට හිතෙනවා ඔබට රිදෙනවා කියලා කඳු ගැට වටලා මේ තුම පටලා සිරියෙන් රඟනෝ හැටි නුඹට රිදෙයි නම්
වනමාලි නොබට රිදෙනා හෙමි හිට වැටියන් දුන් හිඳ වනමාලි නොබට රිදෙනා හෙමි හිට වැටියන් දුන් හිඳ වනමාලි නොබට රිදෙනා හෙමි හිට වැටියන් දුන් හිඳ වනමාලි ගල පිට වැටෙනා දියරලි කුකුරා මතුවේ කඳුළු කැටි නොබට රිදෙනා හෙමි හිට වැටියන් දුන් හිඳ වනමාලි නොබට රිදෙනා හෙමි හිට වැටියන් දුන් හිඳ වනමාලි උඹට රිදෙනා හෙමි හිට වැටියන් තුන් හිඳ වනමාලි උඹට රිදෙන වට මං කැමති නෑ අමරදේව ශූරීන් ගායනා කරන ගිලෙම් ඔබේ ගුණ මුහුදේ කියන මේ විශිෂ්ට ගීතය ලෙස්ලිත් එක්ක ගයමින් මම මේ වේදිකාවේ ඉඩ සලසනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකාට මේ යුගයේ මේ රටේ ඉතිහාසය අලුතෙන් ලියන්නට දොරටු විවර කර විශිෂ්ට මිනිසෙක් හැටියට එතුමන්ට මේ ස්ථානය ඉඩ දෙන්නට විඳින් ඔබේ දම් සාදේ බුදුන් වහන්සේගේ ධර්ම සාදේ ඒ සාදේට පැමිණෙන ඔබ වහන්සේලා හැමෝම එක්ක මේ මහාචාර්යතුමන්ට අපේ ආදරේ කෞතුකය මෙසේ උද කරනවා
ගුණ ඇති සෝම සිල්ගත් දිනුන් සේම සිල්ගත් දිනුන් සේම සිල්පද ගුණ ඇති සෝම සිල්පද ගුණ ඇති සෝම සත හටත මහු ප්‍රේ තිලවග බුදු සමිදෙලවග බුදු සමිදෙ ගිලෙම් ඔබේ ගුණමෝදෙ විඳින් ඔබේ දම්සාදෙ ගිලෙම් ඔබේ විඳින් ඔබේ දම්සාදේ වදින් වදින් ඔබේ පාරේ තිලවග බුදු සමිදේ තිලවග බුදු සමිදේ ඔබම අසම සමසේක තිලවග බුදු සමිදේ තිලවග බුදු සමිදේ භාරතයේ ඡන්දසෝක නම් රජතුමෙක් සිටිය උපතින් ඔහු හින්දු ලබ්ධිකෙක් ඔහු රණකාමියෙක් රණසූරයෙක් ඒ කාලේ ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයක් තිබුණා ඒ කාලිංග ප්‍රදේශයේ වැසියන් සමග සංග්‍රාමයක් ඇති වෙලා ඡන්දසෝක රජතුමා විජයග්‍රහණය කළේ ඒ කාලිංගයන්ව සමූල ඝාතනය කරමින් ඒ සංග්‍රාමයේදී ඇතිවුණු මනුෂ්‍ය ඝාතනය දුටු ඡන්දසෝක රජතුමා මේ ඝාතනයෙන් කම්පා වුණා සැලුණා ඒ පිළිබඳව වික්ෂිප්ත වුණා අනතුරුව බුදුන් වහන්සේ වදාළ ධර්මය වැළඳගත්තා ප්‍රචණ්ඩත්වය බැහැර කළා සාමය ප්‍රගුණ කළා ධම්මාශෝක බවට පරිවර්තනය වුණා ඔහු බැබලුනේ ඔහුගේ රටේ වාසය කළ සියලු වැසියන් එක්සත් කිරීමට ඕනතර සංහිඳියාවක් කිරීමට එතුමා දියත් කළ ප්‍රතිපත්ති මාලාවක් නිසා. ඉන් එකක් තමයි ඒ රාජ්‍යයේ සිටින සියලු ආගම් අදහන අයට තැනක් දීම. ඔවුන්ට හඬක් මතු කිරීමට අවකාශය සලස්වා දීම. ඔවුන්ට තමන්ගේ ආගම ඇදහීමට අවකාශය සලස්වා දීම. ධම්මාශෝක රජතුමා පරමාදර්ශී රාජ්‍ය නායකයෙකු ලෙස සලකා අපේ රට පාලනය කරන නායකයන්ට අනුශාසනා කිරීම. ඔවුන් ඒ අතට යොමු කිරීම. එසේ කිරීමට ගරුතර ස්වාමන් වහන්සේලාට ඓතිහාසික උරුමයක් අයිතියක් තිබෙනවා.
මාවට මතක් කර දෙන්න ඕනේ නෑ ඓතිහාසික වශයෙන් රජවරුන්ට ධර්මෙන් අනුශාසනා කිරීමයි ඉතිහාසය විසින් ඔබට පවරා තිබෙන කාර්යභාරය ඒ කාර්යභාරය මතක් කර දී නිහඬ වීමට මට අවසර කරන්නම් හතර වර්ගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් ආසැනිනේ මේ වචනේ ළඟ මගේ හිත නතර වුණා චුට්ටක් ටක්සෙල්ලං කරලා එන්නද පුරුදු යහළුවන් ආසැනිනේ එහෙම කළොත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන් Vil pipanelle pana natala O maluve mal suvandak patali Amma peo kiri suvandakala enne Supurudu unuhumakat ita handi ඒ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින් බුදුන් වහන්සේ පවා ඉතාම නිරවුල්ව දේශනා කළ සත්‍යතාවයක් ධර්මතාවයක් මේ ගීතයේ අන්තර්ගතයි අපි කිසිම කෙනෙකුට මේ සංසාර ගමනෙන් එතර වෙන්නට බෑ එකපාරම මේක චුට්ට 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 තමයි මේ සත්‍ය අවබෝධයට අපි යන්න වෙන්නේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද මෙහෙම හිතෙනවා හැමතිස්සෙම ලොකු අරමුණකට යනවා ලොකු ඉලක්ක ජයගන්න යනකොට එක වෙලාවකට හිතෙන්නේ නැද්ද චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් ආසැනිනේ බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝේ මස්කනාය ඕන තරම් හිටියා ඒවට දැඩි විනය නීති රීති තිබුණේ නැහැ අවබෝධයට ඉඩ දුන්නා කලබලයක් නැහැ මේ සසර ගමන කෙටි කිරීමේ මේ ගමනට කිසිම හදිස්සියක් නැහැ අවබෝධයයි වැදගත් සම්මා සති මේ මොහොතේ සිද්ධ වෙන දෙයට අවදි වෙන්න සතිය ඇතිව සම්මා දිට්ඨි සම්මා වායාම මේ අපේ ආත්මය මේ අපේ අත්‍යාත්මය මේ අපේ හඬ මේ අපේ රට මේ අපි ඒක අපිට දැනෙනවා ඒක අපිට දැනෙනවා දෙකු කාලයකට පස්සේ මේ විවේකය දැනෙන්නේ අපිට බවයෙන් බවයේ පෙරුම් පුරාමම බව වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරි ගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ එන්නම් කිරිසුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා අපි මොනතරම් ඉහළ තැන්වලට ගමන් කෙරුවත් අපේ ජීවිතේ තාම පුංචි පුංචි තැන්වල හරි බැඳීම් තියෙනවා ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ එන්නම් කිරිසුවඳේ එතිලා මේක නරක දෙයක් නෙමෙයි හොඳට නරකට දෙකටම ඇලෙන්න එපා පුදුම සත්‍යතාවයක් ඇත්ත නේද ආදරෙන් බැඳුනහම මොන දුකක්ද මහා සංඝරත්නයට තමයි පුළුවන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව රාගික වෙන්නෙත් නැතුව ද්වේෂ කරන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුල පිහිටමින් උපේක්ෂාවෙන් මේ රට දිහා බලලා අපේ මිනිසුන්ට වැරදිච්ච තැන් ටිකෙන් එළියට අරගෙන මේ නිවන කරා ඔවුන්ව මෙහෙවන්න දේශපාලනඥට නායකත්වය දෙන්න බෑ ඒකයි මම කියන්නේ ඒකයි ඒ නිසා මේ තැන අපි හැමෝටම අවශ්‍යයි ආනාපාන සති භාවනාව කරනකොට අපි ඉගෙන ගන්න ජීවිතයේ අනිත්‍ය බව වෙන කිසිම දෙයක් නෙමෙයි අනිත්‍ය අනත් දුක්ඛ නැමැති අත්දැකීමේ මුළු ලෝකයේ වෙලිලා තිබෙනවා දුක්ඛ නැමැති අත්දැකීමෙන් වෙලිලායි අපි ඉන්නේ බුදුන් වහන්සේ මේ දුකින් මිදෙන මාර්ග කියලා දුන්නේ ලොකු මහ ප්‍රාණ කියලා නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ අපි පාළි ඉගෙන ගත්තේ නැත්නම් මේක තේරෙන්නේ නැතිකම මේ ප්‍රශ්නයක් තියෙන්නේ ඒ නිසා මේ විශ්වවිද්‍යාලය හරහා මේ රටට දෙන දායාදය තමයි බුදුන් වහන්සේ දේශනා කරපු මේ හැම ඇල්පෙනිති තුඩක් දක්වාම වූ සියලුම ධර්මතාවයන් සිංහල භාෂාව කතා කරන හිතන මේ රටට ගෙනියන එක මේ විශ්වවිද්‍යාලයේ තියෙන සම්පත බෞද්ධ සහ පාළි භාෂාව පිළිබඳව මේ විශ්වවිද්‍යාලයෙන් පුහුණුව ලබන මහා සංඝරත්නය ගමට යනකොට අපට නොතේරෙන ඒකනේ අපේ උන් වරද්දගත්තේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වම ඒක බුද්ධාගමේ අපේ උන්ට කාම මිත්‍යාචාරය නොකරව කිව්වම ඒක ක්‍රිස්තියානි දෙකම කුපාඩිකමයි සත්‍යතාවේ එකයි එකම වැඩේ ගැන කියන්නේ ඕක කරන්න එපා කියලා මුන් කියනවා ඒක බුද්ධ ආගමේලු මේක ක්‍රිස්තියානි ආගමේලු අපිට වැරදිලා අපිට පැටලිලා හැම දෙයක්ම පැටලිලා මේ භවයේදි මුළු දියදායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් නෝයේ ඇත්තටම අපි මුණ දෙන්නම ඕනේ දැන් මට මගේ බිරිඳගේ වටිනාකම දැනෙනවා මට මගේ දරුවාගේ වටිනාකම දැනෙනවා හැබැයි මට හොඳට තේරෙනවා මම දැන් ඔවුන්ට ඇලිලා නැහැ ඇලිලා නැති නිසායි මම මගේ බිරිඳට අද ගෞරව කරන්නේ ඇලිලා නැති නිසායි මම මගේ දරුවාට හරි තාත්තා කෙනෙක් වෙලා තියෙන්නේ මං ගෙදරින් එළියට යනකොට මම හැමතිස්සෙම හිතනවා මම මේ දිනව දකින අන්තිම දවස කියලා මේ මම පොහුණු කරපු දෙයක් මේ භවයේදි මුළු දියදායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදි මුළු දියදායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූයේ සාමාන්‍ය මේ ජීවිතේදී ගැහැණිය බිරිඳ අම්මා කියන කෙනා මේ මොහොත ගත කරන කෙනෙක්
පිරිමි ලොකු අනාගතයක් ගැන ලොකු සැලසුම් මේගොල්ලන්ගෙ තියෙනවා මහ විශාල දර්ශන මහ විශාල සැලසුම් තමයි පිරිමින්ට තියෙන්නේ ගෑණි කියනවා දැන් දැන් පිරිමි හදන්නේ සල්ලි එකතු කරලා මාංශයලා මම මේ මැරෙන්නේ උඹලා වෙනුවෙන් මම මේ නිදි මරන්නේ උඹලා වෙනුවෙන් ඒක තේරුම් ගනින් කී කී දැන් මොනවද කරන්නේ ගෑණිට පොල් වත්තක් අරන් දෙන්න දැන් මාංශි වෙනවා ගෑණි කියනවා මේ පොල් බෑ ගාලා දීපන් කියලා ඕක තමයි අපේ ජීවිතේ एक ही जोने पल बैग गाला देने वात्ता ने में मन ट्राई करना वात्ता करन देने अंतिम डर बैग गाने न तो वात्ता न तो मेरे ले आने वाला एक आई वेला सी ने मांगे के तेरुंगा सा ओब कैन इब देने सीती विले आवश्यन मुलवे लतेविले ओब गने इब देने सीतीविले अवसन मुलवे लतेविले बेरले ही गल पर अंबिय है कि नंग ते मुनत एत कर दिये रले में भव ये दी मुलु दिये दाए एक तुनो वेनु एत अब आए पवस निवन दिये कुदक नवी ओब ऐ महा सागर अनुए इदें एक सत्यता व्यक्तेरं गत्तो ममें ඒ වෙන මොකුත් නෙමෙයි මේ කිසිම දෙයක් ස්ථිර නැහැ මේ කිසිම දෙයක් පවතින්නේ නැහැ ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අන්තිම දුකක් ඔබට ඇති කරගන්න බැඳීම අන්තිමේදී දුක ඒ සත්‍ය තේරුම් නොගෙන ඇලුනහම මගේ බිරිඳට පවා ඇලුනහම දුක ඇයටත් දුකක් මටත් දුකක් දැන් කොල්ල කෙල්ල දිහා බලන්නකෝ තනිකරම ඒක බන්ධනාගාර ජීවිතයක් වගේ මුගේ ලව් එෆයා අරක එපා මේක එපා කොටට අඳින්න එපා මෙහෙම කරන්න එපා අරේ යන්න එපා මෙන්න දිහා බලන්න එපා එකම නිකන් මේක විනය පිටකේ වගේ ලව් එෆයා එක සම්පූර්ණම පුදුම කර්මයක් නෙමෙයි ගෙවන්නේ ඇයි ඒ අර රාගය දැඩි තණ්හාව ඒත් දැන් මේවා අද අපේ තරුණ පරම්පරාවට මහාන වෙන්න නෙවෙයි මේ සත්‍යතාවයන් උගන්වන්න වෙනවා මේ 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 සීලය රකින්න එහෙම නැත්නම් අසාර්ථකයි විවාහ ජීවිතය පුදුම ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ පුදුම තණ්හාවක් නේ අල්ලලා බදාගෙන පුදුම හිර කිරීම අවසන මුල වෙයි ලතවිල්ලේ ඉතින් මොකද කරන්නේ දෙන්න බැරි දේවල් ඉල්ලනවා වෙන කවුරුත් දිහා බලන්න එපා එහෙම කියන්න පුළුවන් බැලුවත් ඇසුගුණනවා කියන්නේ කියන්නත් පුළුවන් ආදරයට කියන්න පුළුවන් ඈ ඊට පස්සේ එහෙම කියලා මට කියන්න පුළුවන්ද උඹ වෙන එකක් ගැන හිතන්න එපා පුළුවන්ද කියන්නේ කියන්න බෑ හිතනවා ඔබ අවදි වෙනවා මම අවදි වෙනවා මට කේන්තියක් එනවා මට දුකක් එනවා ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වෙයි ලතවිල්ලේ මේක තේරුම් ගන්නවා ඊට පස්සේ එක ක්‍රියාමාර්ගයකට යන්න කියලා කියනවා මොකද්ද වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දිය රැල්ලේ මේ සත්‍යතාවය තේරුම් ගත්තම මම මගේ බිරිඳගෙන් දෙන්න බැරි දේවල් ඉල්ලන්නේ නැහැ මම මූදට යනකොට දැන් මූදේ ගොඩක් වතුර තියෙනවනේ එහෙම යනකොට අපි මේ වගේ බෝතල් අරගෙන යන්නේ ඇයි मिनरल वोट අරගෙන යන්නේ මෙච්චර වතුර තියෙන මූදට යනකොට කොච්චර වතුර තිබුණත් අපි දන්නවා ඒක බොණ්ඩ බෑ මෙන්න මේ ටික තේරුම් ගන්න නැතුව කිසිම ජීවිතයක් සාර්ථක වෙන්නේ නැහැ මේක මූදෙ කියලා බොණ්ඩම ඉල්ලනවා ඒකෙන් එතන මොකද වෙන්නේ මම මූදට යන්නේ වෙරළට යන්නේ රැල්ල පා ගන්න එහෙනම් වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දිය රැල්ලේ මූදු වතුර නාන්න නම් ඕනේ
ඒක නාණ්ඩ වතුර නැද්ද තියනවා නාණ්ඩම තියනවා එහෙනම් ගල් පරයක් වෙලා හිටපන් වැරලට වෙලා තෙමුණත් ඇත කර දියරැල්ලේ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ දෙන්න බැරි දෙය ඉල්ලන්නේ නැහැ මේ තමයි අය ළඟ තියෙන දේ ඒක තේරුම් ගන්නකොට මට නාණ්ඩ ඇගේ ආදරේ තියෙනවා නාණ්ඩ තියෙනවා එහෙම නැත්තම් හැමදාම මදි ඒකිට මාව තේරෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ හැමදාම අසහනය සුදු මුදු වැල්ලේහි නතර වෙලා රළ පස රළ ලොහු බඳිනු බලා සුදු මුදු වැල්ලේහි නතර වෙලා රළ පස රළ ලොහු බඳිනු බලා සුසුම් වලලු උඩුගුවනට යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උඩා මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ අවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් ඕනේ මේ භවයේදී මුළු දියදායේ මේ ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කරන්න කියන එක තමයි මේ ගීත සාහිත්‍යයේ ලියවිලා තියෙන්නේ සුදු මුදු වැල්ලේහි නතර වෙලා රළ පස රළ ලොහු බඳිනු බලා වෙරළ ඉඳගෙන බලන් ඉන්නලු රළ එනවා යනවා පවතින්නේ නැහැ නතර වෙන්නේ නැහැ නතර කරගන්නත් බෑ ඒක මෙනෙහි කරන්නලු ඒක මෙනෙහි කරලා මේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියන මේ සත්‍යතාවය හොඳට තේරුම් අරගෙන ඒකට අවදි වෙලා සුසුම් වලලු උඩුගුවනට යවන්නෙමි සාමාන්‍යයෙන් කියන්නේ සුසුම් හෙලනවා කියලානේ සුසුම් හෙලනවා කියන්නේ ජීවිතේ පරාජිත අත්දැකීමක් මෙතන කියනවා සුසුම් හෙලන්න එපා සුසුම් වලලු උඩුගුවනට යවන්නෙමි එක හෙලන්න එපා වලලන්න එපා මේක ඉහළට යවන්න එහෙම යවන්න නම් එක වැඩක් කරන්න ඕනේ පැතුම් සඳුන් හද ගලෙහි උලා දැන් අපේ අතේ තියෙනවා මේ සඳුන් ලී අපේ අතේ තියෙනවා මේක අපි උරච්චි කරන්නේ අනිත් එකාගෙන් ගේන ගිහිල්ලා ඒකයි ප්‍රශ්නේ මේක උරච්චි කරන්නේ ගෑණිකයන්ගේ මේක උරච්චි කරන්නේ මිනිහාගේ මේක උරච්චි කරන්නේ දේශපාලකයාගේ හැමතිස්සෙම මගේ සුවඳ උගේ ඇඟේ කියලා හිතේ ඒක තමයි මේ කියන්නේ සුසුම් වලලු උඩුගුවනට යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උලා ඔබේ සිහින ඔබේ පැතුම් වෙන කෙනෙක්ගේ මත තියන්න එපා මගේ හදවත නැමැති ගලේ ප්‍රාර්ථනා නැමැති සඳුන් කොටය උලච්චි කරන්නලු තමා තුල තමා තුල මේ සත්‍ය තියෙන්නේ තමා තුල විදර්ශනා විදර්ශනා ඉන්සයිට් එළියට යන්න එපා ඇතුළට යන්න මේ විමුක්තිය තියෙන්නේ ඔබ තුලමයි ඒ සත්‍ය පිලිබඳව ඔබ වහන්සේලාගේ සිතුවිලි අවදි කරමින් මේ පින්බර රාත්‍රිය මේ පින්බර රාත්‍රිය අපේ මුළු දේශයේ හෙට දවස ආශිර්වාද කරන භාග්‍යවන්ත රාත්‍රියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජීවිතේ උතුම් අති විශිෂ්ට අරමුණු තවත් අයත් එක්ක කියන්න එපා මම මේක ඔබට විශේෂ වාක්‍යයක් හැටියට සටහන් කරන්නට කැමැති කාටවත් කියන්න එපා. ඔබේ තියෙන සුවිශේෂ අරමුණ කාටවත් කියන්න එපා. මොකද එසේ කීමෙන් කවමදාවත් ඒ අරමුණට සහයක් ලැබෙන්නේ නැහැ. ඔබේ අරමුණට සහය ලැබෙන්නේ එළියෙන් නෙමෙයි අතුලෙන්. ඒක තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලිවම හෙළිදරව් කරන්නේ විදර්ශනා. ඔබ තුල පැතුම් සඳුන් හද ගලෙහි උලා ඔබේ තුලම තිබෙන මේ
හදවත නැමැති ගලේ ප්‍රාර්ථනා නැමැති සඳුන් කැටයේ උලනකොට උපදින සුවඳින් මේ මුළු දේශය සුවඳවත් වේවා මුළු දේශය සුවඳවත් වේවා අද රාත්‍රියේ මෙහි උපදින මේ පිං මහිමයෙන් මේ පිං බලෙන් බේදවින්න වෙන බෙදෙන විනාශ වෙන අපේ රට අපේ දේශය එක්සේසත් වේවා පන්සලෙන් ගිලිහෙන ගම නැවත ධර්ම ශක්තියෙන් ගොඩනැගෙන බලවත් වැවයි පන්සලයි දාගැබයි ගමයි මේ සියල්ල එකට එකහසු කරගෙන ධර්මය බලවත් වූ දේශයක් තනන්නට හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ ජීවිත මේ දේශයට පහළ වූ මහා ආශිර්වාදයක්ම වේවා නැගී සිටිය හැක එක්සත්තේ බෙදී ගියොත් රට යයි සොන්වේ එනිසා මහා සංඝරත්නය බේද කරන කිසිම බලවේගයකට පුද්ගලයෙකුට මේ රට තුල ඉඩකඩ නොදෙමින් හෙට දවසේදී මේ සියල්ල දේශපාලනඥගේ සල්ලිවලට බලයට කිසිසේත්ම පරාජය නොවන මහා සංඝරත්නයක් මේ රටට බිහි වේවායි පතමින් ඒ මහා පිං මහිමෙන් මේ රටේ අම්මා තාත්තා නැතුව දුක් විඳින දූෂණය වෙන විනාශ වෙන අපේ දරුවන්ගේ අනාගතය යහපත් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ මහා පුණ්‍ය කර්මයක් හැටියට සලකමින් මේ පිනෙන් මේ දේශය දිනේවායි ඔබ වහන්සේලා සියල්ලන් සමග එකම සිතුවිල්ලකට එක්කාසු කරනවා මේ ප්‍රාර්ථනා तेरे दिग मुतु वेट आई में लोके सिरी बार सिरी लंका तेरे दिग मुतु वेट आई में लोके सिरी बार सिरी लंका जनित वो हम मेम पोलोवे नीति आडंबर विय युतुवे जनित वो हम मेम पोलोवे नीति आडंबर विय युतुवे दैकुल बेदे आगम वादे दैकुल बेदे आगम वादे हर दायक मुतुवे සමගිව පෙරසදි හරදායක මුතුයි සමගිව පෙරසදි දිරිදි රකිමු අපේ ලංකා පෙරදිග මුතු වැට යයි මේ ලෝකේ बर श्रीलंका नगी सिटिय हैक एक संदी बेदी कियो रट आई सुन्नी नगी सिटिय हैक एक संदी बेदी रट जाती वाले अपगे विकुम वाले रट जाती वाले दीदी दी राखी मु अपे रंका पेरे दिग मु तू वेट आई में लोके
සිරිලංකා පෙර දිග මුතු වැටයයි මේ ලෝකේ සිරිවර සිරිලංකා ගෝත්‍රවාදීන් ආගම්වාදීන් උන්මත්තක වෙච්ච අන්ධවන මිනිස්සුන්ගේ මනස පරිපූර්ණත්වයෙන් දැනුමෙන් අවබෝධයෙන් හදන් ඒ උත්තුංග කාර්යයට යුද්ධයෙන් පීඩා විඳලා දැඩි ආත්මාර්ථකාමී සිතිවිලි වලින් සිටින අපේ ඇතැම් අයට මේ වැඩසටහන මගින් කිසියම් ප්‍රභාවක් ලබන්න පුළුවන් කියන අදහස මාතර මතුවේ. මම ආශිර්වාද කරනවා පුනරුවන්ගේ ආශිර්වාදයෙන් මේ කටයුත්ත ඉතාමත් හොඳින් සාර්ථක වේවා. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ස්වාමීන් වහන්සේලා උදෙසා අද දවසේ සිද්ධ කරන්නට ලැබෙන මේ කඳුළු වැඩසටහන අතිශයින්ම ප්‍රශංසාවට ලක් කරන්නට ඕන. හේතුව තමයි චාල්ස් මහත්මා එතුමා පුදුමාකාර තමන්ගේ හිතට අවංකවම හැඟීමකින් යුක්තව මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අපේ අතීතයේ තිබුණා වූ ප්‍රෞඩත්වය නැවත වතාවක් ඉස්මතු කරලීම සඳහා නව සමාජයේ ජීවත් වෙන වැඩිහිටි තරුණ මහලු සියලු දෙනාටම නැවත වතාවක් අතීතයේ දිහා හැරිලා බලලා මේ රටේ තිබුණා වූ ප්‍රෞඩත්වය ඉතිහාසය එවැගේම ශ්‍රී ලාංකේය අභිමානය කියන මෙන්න මේ සංස්කෘතිය අපිට නැවත වතාවක් උපුනාමල අපේ නව සමාජයේ නව මොහොතකට ගෙන යාම සඳහා ඉතාමත් කුතුහලයක් ලබා දෙන වැඩසටහනක් ලෙස කඳුළු වැඩසටහන මේ වෙලාවේදී මම දකිනවා. ඒ නිසා චාර්ල්ස් මැතිතුමුන්ට මේ කඳුළු වැඩසටහන තවදුරටත් අපේ රටේ සෑම ගම් නියංගම් ප්‍රදේශවල ව්‍යාප්ත කරමින් එතුමා හැඟීමෙන් යුක්තව කරන්නා වූ මේ කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට අපි එතුමාට හදවතින් යුක්තව ආශිර්වාද කරනවා. අතිශයින්ම මේ කඳුළු වැඩසටහන ප්‍රශංසනීයයි. එය අපි බොහෝ සෙයින් අගය කිරීමට පත් කරමු.